ඒක මේ අරුඩි මං කියන්න මොන මේ සමහර දේවල් වයසත් එක්ක ආවේ. සමහර තැන්වලදී මටම තේරෙනවා ගොඩක් දුර්වල තැන් තිබුණා ඒක වයසත් එක්ක මේ පරිණත වෙනකොට අර කියන්නේ මැචුව වෙනකොට අපි ඒ දේවල් ගන්නවා. ඉතින් එතනදී ඒක සාමාන්‍යයෙන් ඉතින් අපිට විශේෂයෙන් කියලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. ඊට අමතරව කාන්තාවකට අනිවාර්යෙන් බුද්ධිය සාවබෝධය ඔය වචන දෙක තමයි කොහෙන් පටන් ගත්තත් කොහෙන් ඉවර කරත් පවුල් සංස්ථාවකට අනිවාර්යෙන් ගැහැණියකට තියෙන්න ඕන ප්‍රධානතම හේතු කාරණා දෙක විදිහට මම දකින්නේ බුද්ධිය සාවබෝධය. අපි ওই කාරණා වලට මම නම් බොහොම එකඟයි. හැබැයි දිනේෂ් සරලවම කිව්වොත් මේ කියන දේ අපි ඉතින් මේ බලන්න මේ පවුලේ චාරුප අපි දකිමින් ඉන්නවා. මම කියන දේ දිනේෂ් මේ ඒ කතාවේදී කාන්තා පාර්ශ්වය දෙඩි කැප කිරීම කරනවා, වුන් දරා ගන්න ඔක්කොම කරනවා, මේ පිරිමි අපි කිසිවක් නොකරන උදේ. නෑ 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 මන් දැන් මුලින්ම කිව්වා දිනේෂ් මම කිව්වේ අපිට නෑ නෑ එහෙම නෑ එහෙම නෑ මේක ඇවිල්ලා අර 50-50 කතාවක්. අයියේ දැන් අපේ ෆීල්ඩ් එක ගැන දන්නවනේ අමුතුෙන් කියන්න ඕනේ. එතකොට මේ ෆීල්ඩ් එක තුල කියන්නේ මම මේ ශේෂ්ත්‍රයේ මම අවුරුදු 13ක් දැන් අපි දෙන්න එකට ඉන්න හේතුවත් මෙයාගේ බුද්ධිය සහ මෙයාගේ ඉවසීම ඒ හැමදේම තමයි. මම හිතන්නේ අවුරුදු 13ක් අපි මේ එකට ඉන්න දේ මොකද අපේ පවුල වල ප්‍රශ්න නැතුව නෙමෙයි අපිට ප්‍රශ්නේ. ඉතින් මේ පිටින් එන ප්‍රශ්නත් වැඩි. ඉතින් ඒකින්ද ඒ හැමදේම විඳ දරාගෙන ඉතින් මේ ඉතිහාරය කියනවා අපි දන්නවා. දැන් ඔබ දෙදෙනා තවදුරටත් මේ ප්‍රශ්න කරගන්නේ නැතුව ජීවිතය සම්පූර්ණ කරගෙන යනවා වෙනයි ප්‍රශ්නයක් කරන්නේ. මේ කියන්නේ අපි දෙන්නා රණ්ඩු කරන වෙලාවල් තියෙනවා. මේ මොකද සමාජ මාධ්‍ය තුල අපි හැමදාම සතුටින් එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ අපි හැමදාම ඌ හැමදාම සැපේ ඉන්නේ, ඌට කිසි ප්‍රශ්නයක් නැහැ, ඌ ආතල් එකේ ඉන්නේ, එහෙම නේද? නමුත් අපි දෙන්නත් බැරි වෙලාවක ලයිව් එකක් දැම්මොත් එහෙම දිනේෂ් බ්‍රාන්ඩු කරගන්න වෙලාවකට මේ ප්‍රශ්න ඔක්කොම විසදෙනවා. මොකද හේතුව එතකොට දන්නවනේ මිනිස්සු ආසාව සාමාන්‍යක ඔව් සාමාන්‍ය ගිවර්ම තමයි. සාමාන්‍ය දෙයක්ම තමයි. පොඩි කියලා කියනවා නේ අම්මේ මේ පිස්සුලටනේ පොඩ්ඩක් ඉන්නකෝ. හැබැයි යා අත දාන්නේ නැහැ. අරුණේ මොකද දන්නවා මේ පොඩි වෙලාවයි කියලා. ඉස්සර නම් ඉතින් හැවුම්කන් දෙනවා මං කියද්දි බලන්නකෝ බලන්න මගේ දරුවෝ දෙන්න මෙහෙමයි. මොකද මට දුවල දෙන්නේ කින්නේ. මම හරි කිට්ටුයි. මොකද මං හරි ආසයි ළඟින් තියාගන්න හැමතිස්සෙම. මේ මුලින් ඔවල්ට මේ අවවාද අනුශාසනා දෙන්න ආවට දුන්නට දෙන්න දැන් නෑ. මොකද අනේ මේ ඔයාලගේ රණ්ඩු දවස් තුන හතරක් නෑ. මම ගිය දවස් ටික අයියා බෑන්ඩ් එකත් එක්ක එක දිගට ෂෝස් තිබ්බා. මම දවස් හතරක් පහකට විතර පස්සේ මම ගෙදර ආවේ. මේ කියන්නේ නිතරම දැන් ෂෝස් වලට ගියාම බෑන්ඩ් එකත් එක්ක ගියාම අයියා කොහමද දවස් 3 4කින් පස්සේ තමයි ගෙදර එන්නේ. මොකද එක දිගට වැඩ දෙද්දි ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ කියන්නේ අනිවාර්යෙන් වැඩනේ. එතකොට මේ කුමාරි ෂෝ එකට යනකම්ම ෆයිට් එකක් තිබ්බා. ෆුල් වලි ආයේ නැහැ ඉතින් නෑ. මම ෂෝ එකට මගේ බෑන්ඩ් එකේ වාහනේ නැගපුලා ඉඳලා බයිනවා ඉවරයි නෑ. දවස් 3ක් ෂෝස් 3 ප්ලේ කරලා ගෙදරට එනකොට බයින හරිද? එතකොට කොහොම හරි පොඩි එකේනා කියනවා දැන් මට බයින්දි මේ දෙන්න අහන් ඉඳලා කොහොම කරලා කරලා දැන් මෙයාම හිත සනසල කරලා තියාගෙන ඉඳලා තියෙන පොඩි එක. ඊට පස්සේ දැන් ආවට පස්සේ ඊයේ පෙරේද දැන් අපි දෙන්න දැන් ආයේ ඕකේනේ දැන් ගෙදරට පස්සේ සෙටල් ඔක්කොම හරිද? හරි ප්‍රශ්නේ ඊට පස්සේ පොඩි එකේනා කියනවා අම්මේ මේ ඔයාට මේ තාත්තත් එක්ක ෆයිට් කරන වෙලාවට තමයි මේ මට ආදරේ මේ තාත්තා ගෙදර ළඟදී දැන් මාව ගණන් ගන්න නෑ නේද ඔයා.